දැන් නිශ්ශබ්ද වෙන්න. ගරු මන්ත්‍රීවරුනි, 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා පවත්වන ලද ඡන්ද විමසීමට අදාළව සියලු ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇත. ඊට අනුකූලව ඡන්ද ප්‍රතිඵල මා විසින් දැන් ප්‍රකාශයට පත් කරනු ලැබේ. ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 223යි. ඡන්දය දීමෙන් වැලකී සිටි සංඛ්‍යාව 2 දෙන ලද වළංගු ඡන්ද සංඛ්‍යාව 219යි. ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 4යි. ජනාධිපති ධූරය සඳහා තරඟ කරන ලද අපේක්ෂකයන් 30 ලැබී ඇති ඒ ඡන්ද සංඛ්‍යා මෙසේය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 82යි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 134යි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 3යි. ඒ අනුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව විසින් ඒකාන්තර බහුතර ඡන්දයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 විධායක ජනාධිපතිවරයා වශයෙන් යථා පරිදි තෝරාපත් කර ගන්නා ලද බව 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ විධිවිධාන ප්‍රකාරව ප්‍රකාශ කොට සිටිමි. දැන් ඡන්ද කටයුතු අවසానයි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න, අමතක කරන්න එපා.